විශ්වවිද්‍යාලයේ තුල විශේෂයෙන්ම පහුගිය ත්‍රස්තවාදී කාලයේ තුල ඒ මියගිය අය සිහි කරමින් ස්මාරකයක් ගොඩනගලා තිබුණා. මේකේ වැදගත්ම කාරණේ වෙන්නේ මොකද්ද? 2009 මැයි මාසේ 19 වෙනිදා තමයි වේලුපිල්ලේ ප්‍රභාකරන් මිය යන දවස. ත්‍රස්තවාදයේ සහ මුලින් මේ රටෙන් අතුගා දාන දවස. මේ රටේ ත්‍රිවිධ හමුදාවට එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයේ ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ රටේ ජනතාවගේ කැපවීමෙන් තමයි අවුරුදු 30ක යුද්ධයක් අවසන් කරගන්නේ. ඒ යුද්ධය 2009 අවසන් කරලා ඒ යුද්ධය නැවත හිස ඔසවන්නේ නැති තත්ත්වයට පරිවර්තනය කරාට පස්සේ 2018 තමයි මේ ස්මාරකය හදන්නේ. බලන්න මේ ස්මාරකය ගොඩනගන්නේ 2018 වර්ෂයේ. එතකොට 2018 වර්ෂයේ මේ ස්මාරකය හදනකම් එවකට තිබුණු රජය මොකද්ද මේ කරලා තියෙන්නේ? නැවත ත්‍රස්තවාදයට උඩ දෙඩිගෙන ත්‍රස්තවාදයට සහයෝගයක් දෙන්න ත්‍රස්තවාදයේ නැවතවතක් හිස ඔසවිය යුතුයි කියන මානසිකත්වය ඇති කරනකම් මොකද්ද කරේ යහපාලන රජය? කරු අමාත්‍යතුමා කිව්වා වගේ හැම විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එවැනි ස්මාරකයක් තියෙනවා නම් ඒක ඒ අනුමැතියක් ලබාගෙන ඒක කරන්න ඕනේ. නමුත් මේ කළා තියෙන්නේ මොකද්ද? මේ පහුගිය ආණ්ඩුව දොළපිදේ නිදන විදියට මේව ඇස් වහගෙන බලන් හිටියා. ඒ බලන් හිටපේ ප්‍රතිඵල තමයි අද භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. ඒතොර අපි දැක්කා ඊයේ මාධ්‍ය තුලින් කියනවා දේශපාලඥයෝත් ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නවලට පොලිසිය මැදිහත් වෙන්න එපා කියලා. දැන් හරි පුදුම කතාවක්. දැන් විශේෂයෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්, කොළඹ විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්, කැලණිය විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්, රුහුණ වෙන්න පුළුවන්. මේ විශ්වවිද්‍යාලයේ යම් ප්‍රශ්නයක් මතු වුණාම විශ්වවිද්‍යාලයට මොඳ මේක බේරගන්න දෙන්නේ? රටේ නීති ආසාමයේ කොයිද තියෙන්නේ? රටේ නීති ආසාමයේ ආරක්ෂා කරන්න තමයි පොලිස් දෙපාර්තමේන්තුව දෙන්නේ. එයා තමයි ඒකට ගිහලා මැදිහත්වල එක ඒක වැරද්ද නිවැරදි කරන්න ඕන. එතකොට එක පැත්තකින් කියනවා එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියලා. එක රටක් එක නීතියක් තුල ක්‍රියාත්මක කරනකොට එක දෙයකට හොඳ නැති වෙන්නේ නැයි තව දෙයකට හොඳ වෙන්නේ. මේක තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව මේ ත්‍රස්තවාදය නැවත හිස එසවීමට යම් මොදයක්. මේ යම් විදියකින් මේ විශ්වවිද්‍යාලේ දරුවන්ගේ ඔළුවට හරි යම් දේශපාලන කල්ලියක් තමන්ගේ අනාගතය වෙනුවෙන් රටේ මිනිස්සුන්ව දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව සිංහල ජනතාව කියලා බෙදාවෙන් කරන්න උවමනා නම් මේවා තමයි පාවිච්චි කරන්නේ යම් දේශපාලන කොට්ටාසයක්. අපිට පේනවා එක දේශපාලන කොට්ටාසයකට අද ජනතාවගෙන් ඉවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් ඔහුන් බලනවා විශේෂයෙන්ම TNA එකට අද යාපනයේ ස්ථාවර භාවයක් නැහැ. ඒ බංකොලොත් වෙච්ච දේශපාලන ස්ථාවර භාවයක් නැහැ. උතුරේ TNA එකට දකුණේ JVP එකට මේ දෙගොල්ලන්ටම අද දේශපාලන ස්ථාවර භාවයක් නැහැ. මේ දෙගොල්ලන්ටම දේශපාලන ස්ථාවර භාවයක් නැති වෙනකොට එක්කෝ මේගොල්ලෝ ගන්නවා ජාතිවාදී. එහෙම නැත්නම් මේගොල්ලෝ ගන්න වෙන මොකක් හරි මාතෘකාවක්. ඒක තමයි පාවිච්චි කරන්න හදන්නේ. එනිසා අපි කියන්නේ එක රතිඤ්ඤ කරලා පත්තු උනේ නැහැ 2009 මයි මාසේ 19 වෙනිදා ඉඳන් උතුරේ. ඒ පත්තු නොවෙච්ච රතිඤ්ඤ කරලා පත්තු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන්නද කියලා අපිට සැකයක් තියෙනවා මේ දේශපාලන කල්ලි. Breaking.lk